අපේ රටටම ආවේණික උණ රසම රස කොස්සට කලුපලක් හදමුද? එහෙනම් ඔන්න ඩක් ගාලා හදාගන්න පුළුවන් හරිම දේසි ගොඩක් රසයි. මස් මාළු මොකටද මේ වගේ රසම රස කොස්සට කලුපලක් තියෙනකොට බට්ටික රසට කන්න පුළුවන්. මේකයි බති උණත් ඇති. එහෙනම් අපි බලමු මේ රසම රස කලුපොල් එක හදාගන්න මොනවද අපිට ඕන වෙන්නේ කියලා. මම මුලින්ම කොස්සට ටික තම්ම ගත්තා. මෙතන කොස්සට 30ක් විතර තියෙනවා. තම්මගෙන ලාවට මෙන්න මේ වගේ චුට්ටක් තලා ගත්තා. ඊළඟට මේකට අපිට පොල් ඕන වෙනවා. හාල් ටිකක් ඕන වෙනවා. හාල් ගන්න ප්‍රමාණයට වඩා 3 ගුණයක් විතර පොල් ගන්න. තව රට ලුණු ගෙඩියක් හිණියට ලියලා අරන් තිනවා. කොච්චි ටිකක් ක්‍රම්ප කරපිංචා, එනසාල්, ඒ වගේම කුරුඳු පොතු, ඉඟුරු කෑල්ලකුත් තලලා අරගත්තා. සුදු ලුණු බික් 6ක් විතරත් පොඩියට තලලා අරගත්තා. ඊට පස්සේ අපි දැන් මේ කොස්සට ටිකට කහකුඩු තේ හැඳි කාලකුයි බැදපු තුන පහ පුරවපු තේ හැඳි දෙකකුයි එකතු කරගන්න. ඊළඟට මේකටම ඔයාලගේ රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් මේකට මිරිස් කුඩු තේ හැඳි එකකුත් එකතු කරගත්තා. මස් කරි කුඩු තේ හැඳි එකකුත් එකතු කරා. ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැඳි කාලකුත් එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. මිරිස් කුඩු ටික නම් පොඩ්ඩක් කබල බැදලා තමයි අරගත්තේ. ඊළඟට සාස්පානක් ලිපේ තියලා හාල් පොල් ටික පොඩ්ඩක් බැදගනිමු. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි ඔන්න මේ වැඩේ නම් කරන්න ඕන. ඔයාට මේකට කැකුළු හාල් වගේම සුදු හාල් ගන්නත් පුළුවන්. හාල් හුඟක් වැඩි කරගන්න එපා. ඊට වඩා වැඩියෙන් පොල් ගන්න ඕන. එහෙම නැති වුණොත් මේ කළු පොල් මිශ්‍රණය ගොඩාක් කුකු වෙනවා. හාල් පොල් ටික කර කරගන්න නැතුව මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාට වෙනකන් අඩු ගින්දරේ බෙද ගන්න ඕන. මේ ටික හොඳට බැදගෙන ඊට පස්සෙ ඔයාට පුළුවන් මිරිස් කලකින් හරි නැත්නම් මේ වගේ ග්‍රයින්ඩර් ජායකින් හරි හොඳට කොටා ගන්න. ඊළඟට ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්න. තෙල් ටික රත් වේගෙන එද්දී ටිකක් වැඩිපුර කරපිංච රාම්පි ටිකක් එකතු කරගන්න. ඊළඟට ඒකටම යාන්තමට තලා ගනිපු එනසල් කරල් හතරකුත් එකතු කරා. කුරුඳු පොතු කෑලි දෙක තුනකුත් එකතු කරලා මේ ටික ඔක්කොම කලවම් කරගන්න. ඕන දැන් පුළුවන් යාන්තමට තලා ගනිපු සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි එකතු කරගන්න. අඟලක වගේ ඉඟුරු කෑල්ලක් හොඳට තලලා අරගත්තේ. සුදු ලුණු නම් යාන්තමට තමයි තලලා අරගත්තේ. මේ ටිකත් පොඩ්ඩක් සුවඳ එනකන් තෙම්පරාදු කරගන්න ඕන. මේ ටික හොඳට සුවඳ වේගෙන එනකොට හීනෙට ලියාගනිපු රට ලුණු ගෙඩියත් එකතු කරගන්න. දැන් මේකට මම තව රස වැඩි වෙන්නත් එක්කලා කොච්චි කරල් කිහිපයකුත් එකතු කරා. කොච්චි කරල් වල යන්තමට පැල්මක් දාලා තමයි අරගත්තේ. කොච්චි නැත්තම් ඔයා මේකට අවමිරිස් එකතු කරගන්න. ගොඩක් වැඩි හිටියාය මේ කොස්සට කලුපල හදන්න දන්නවා. ඒ වුණාට තරුණ අය නම් මේ වැඩේට හරි කම්මැලි. ඔන්න ඒ නිසා තමයි අද මම ලේසියම හදන විදිය විශේෂයෙන්ම තරුණ අයට අරගෙන ආවේ. ඉතින් ඔන්න මේ විදියට හදාගත්තම හරිම රසයි. මස් මාළු ඕන වෙන්නේ නැහැ. ඊළඟට අපි දැන් කලවම් කරගනිපු තුන පහ මිශ්‍රණයත් එක්ක කොස්සට ටික එකතු කරගන්න. ඊළඟට මේකටම හාල් පොල් කුඩු කරගනිපු ටිකත් එකතු කරගන්න. දැන් මේකටම දියකිරි කෝප්පයකුත් දාලා මේ ටික හොඳින් කලවම් කරගන්න. ලිපේකින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන තමයි අපි මේක හදාගන්න ඕන. ඒ වගේමයි කොස්සට ටික කලින් තඹල ගනිපු නිසා මේක පියන වහන්න අවශ්‍ය නැහැ. මේ දවස්වල හැමතැනම වගේ කොස් තියෙනවනේ. ඉතින් ඔන්න කොස් ගෙදරට ගෙනාපු වෙලාවක කොස්සට වලින් මේ රසම රස කලුපලොයත් හදලා බලන්නකෝ. හරිම රසයි. ඉතින් ඔන්න මස් මාළු හැදුවා වගේම තමයි. මේක හරියට චිකන් කරි එකක් වගේ ගොඩක් රසයි. මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකක් click කරන්න. එතකොට මම අලුතින් දාන රසම රස recipes ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් යද්දී මේ කළු පොල් මිශ්‍රණය ඝන වේගෙන එනවා. ඒ වෙලාවෙදී ඔයාට පුළුවන් මේකට මිටිකරි කෝප්පයකත් එකතු කරගන්න. හොඳ උකු මිටිකිරි ටිකක් එකතු කරලා ගත්තම මේ කොස්සට කළු පොල් එක හරිම රසයි. දැන් මේක කලවම් කරලා මේ හොද්ද ටිකක් ඝන වෙනකන් තියෙන්න අරින්න. හොදියක හොඳට උකු වෙලා මේ වගේ බුබුලු දාමින් නටන වෙලාවේදී හොඳට කලවම් කරලා ලුණු මදිපාඩු බලන්න. මදිපාඩුවක් තියෙනව නම් ලුණු හැම එකතු කරගන්න.
ඊට පස්සේ හොදිගතිය යාන්තමට තියෙන්න ලිප ඔෆ් කරගන්න ඕන. අපි ලිප ඔෆ් කරාට පස්සෙත් මේකේ හොදිගතිය ටිකක් හිඳෙනවනේ. ඉතින් ඕනේ මේක හරිම රසයි. අනිවාර්යෙන්ම හදලා බලන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපියක් අරන් ඉක්මනින් මෙන්නම්.